කොමද අමෝටම ඉතින් ඔගල ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයාගේ පික කාඩ් රීඩින් එක තමයි අරන් ආව. ඉතින් ජූලි මාසේ කොහොමද මොන වගේ දේවල්ද ඔයාට වෙන්න පුළුවන්, මොන වගේ දේවල්ද ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බලන්න තමයි යන්නේ. ඉතින් ජූලි මාසේ මොනවාද වෙන්නේ කියලා දැනගන්න තමයි අපි හදන්නේ. ඉතින් කලින්ම කියන්න ඕනේ අපේ ඔන්න ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට අපේ ස්ටෝ එකේ නිතර ඩිස්කවුන්ට්ස් ඒවා ගොඩක් තියෙනවා. ඉතින් අද මම දෙන්න යන ඩිස්කවුන්ට් එක 3 August 12. ඉතින් මේ දවස් තුන ජූලි 1, 2, 3 කියන දවස් තුනේ ඔගොල්ලෝ ඕඩර් කරන 3 August 12 ඔයාලට 10% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා කෑෂ් ඔන් ඩෙලිවරි අපේ ඔඩර්ස් ඔගලන්ට ගන්න පුළුවන් කියන එක. ඉතින් ඔගලන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මොකද පහුගිය දවස් ටිකේ අපේ ඔඩර්ස් ගොඩක් පරක් වුණා. මොකද ආපු ගොඩක් ලොට් එකත් එක්ක ඒ වගේම නිවාඩු ඒ දේවල් එක්ක ගොඩක් පරක් වුණා. උනාට දැන් ඔගලන්ට ඉක්මනින්ම ඔගලන්ගේ ඔඩර්ස් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි කියනවන ට්‍රියගට් කියන එක ඔගොල්ලෝ ගොඩක් කටිය දන්නවා. ඉතින් අපේ චැනල් එකත් එක්ක හිටපු අය දන්නවා මොන වගේ බෙනිෆිට් එකක්ද ඔගලන්ට ට්‍රියගට් වලින් ගන්න පුළුවන් කියලා. ඉතින් ට්‍රියගට් කියන්නේ බේසිකලි ට්‍රියගට් කියන්නේ ලකි ස්ටෝන් එකක්, ලකි අපි කියමු ලකි ක්‍රිස්ටල් එකක්. ඔගලන්ගේ ගෙදර තියාගන්න, ඔයාගේ කාමරේ තියාගන්න, ඔයාගේ බිස්නස් ප්ලේස් එකේ නැත්නම් ඔයාගේ ජොබ් එක කරන තැන ඔයාලඟ තියාගන්න ගොඩක් ලකි ස්ටෝන් එකක්. ඒ වගේ මේක ගොඩක් හීලින් පවර් එකක් තියෙන ස්ටෝන් එකක්. ඉතින් ඒ වගේ ඔගලන්ගේ එඩියුකේෂන් ඔගොල්ලෝ ඉගෙන ගන්න ඉන්නවා නම්, ඔගලන් බිස්නස් කරන ඉන්නවා නම්, ඔගලන්ගේ ඔයාලගේ ඔගලන්ගේ පර්සනල් වාසනාව ගැන හිතන ඉන්නවා නම්, ඔයාලගේ ලක් එක එහෙම නැත්නම් වාසනාව වැඩි කරගන්න ගොඩක් වටින ක්‍රිස්ටල් එකක් තමයි ට්‍රියගට් කියන්නේ. ඉතින් ඔගලන්ට මේ ක්‍රිස්ටල් එක ළඟ තියාගෙන ඒක හරියට ඔගලගේ රිචුවල්ස් වලට පාවිච්චි කරොත් ඉතින් ඔගලන්ට ඒකේ ගොඩක් බෙනිෆිට් එක ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔගලන්ට දැන් පේනවා ඇති අපේ ස්ක්‍රීන් එකේ තියෙන පයල්ස් හතර. මේ පයල්ස් හතරෙන් ඔගලන්ට තියෙන්නේ වැඩිපුරම කැමති පයල් එක තෝරගන්න, ඔයාලට වැඩිපුරම හිත යන පයල් එක තෝරගන්න. ඔගොල්ලෝ දන්නවා දැන්ටත් මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔගලන්ට මේ හතර දිහා බලලා වැඩිපුර ටිකක් වෙලා ගන්න, එකපාර තෝරගන්න එපා. ටිකක් වෙලා අරගෙන වැඩිපුරම හිත යන පයල් එක තෝරගන්න. ඉතින් ඒ පයල් එක තෝරගෙන ඔයාට පුළුවන් ඔයාගේ රීඩින් එකට ස්කිප් කරලා බලන්න. රීඩින් නම්බර් 1, 2, 3, 4 අපි ටයිම් ස්ටැම්ප්ස් දාලා තියෙනවා. ඉතින් ඒ රීඩින්ස් වලට ස්කිප් කරලා බලන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අපි යන් රීඩින් නම්බර් 1 එකෙන් හම්බෙමු. ඉතින් අපි බලන්න යන්නේ පාර නම්බර් 1. ඔයා තෝරගත්තේ පාර නම්බර් 1 නම් ඔයාට මොන වගේ දේවල්ද ඔයාට ඔයාගේ ජූලි මාසේ වෙන්න තියෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. ඉතින් අපි දැන් කාඩ් ෂෆල් කරලා ඔයාගේ කාඩ්ස් ටික පුල් කරනවා. ඉතින් මේ කරලා ඔයාට කොහොමද මොනවද වෙන්නේ කියලා ඔයාගේ ජෙනරලි බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ අපේ අනෙක් වීඩියෝස් දෙක එහෙම නැත්නම් ඔයාගේ ලග්න රීඩින් එකේ වගේම නියුමරොලොජි රීඩින් එකත් බලන්න පුළුවන්. ඉතින් අපේ අනෙක් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඔයගලන්ට ඕනම ක්‍රිස්ටල් එකක් ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඕනම දෙයකට ගැළපෙන ක්‍රිස්ටල්ස් අපි ගාව තියෙනවා කියලා අය මතක් කරන්න ඕනේ. ඉතින් අපි ඔයාගේ රීඩින් එකට මොන වගේද කියලා බලමු. ඔයාගේ ජෙනරලි ඔයාගේ ජූලි මාසේ. ඉතින් ජූලි මාසේ ඔයාට තෝරගත්ත පාර නම්බර් 1 නම් ඕගොල්ලන්ට ගොඩක් අලුත් දේවල්, එහෙම නැත්නම් අලුත් ප්ලෑන්ස්, අලුත් ඐඩියාස් නිතර හිතේ. ඕගොල්ලෝ අපි කියමු බිස්නස් එකක් ගැන හිත හිටියා නම් ඔයාට එහෙම ඐඩියා එකක් ඇදෙයි. එහෙම නැත්නම් අපි කියමු ආමනාර ඉගෙන ගන්න දේ බලාපොරොත්තු වෙන හිටියා නම් ඔයාට මොකක් හරි අලුතෙන් ඉගෙන ගන්න දෙයක් හිතේ. එහෙම නැත්නම් මොනහරි දෙයක් ගැන ඔයාට ඐඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජෙනරල් එනර්ජි එකේ ඔයාට පොඩක් ජූලි මාසේ ඔයාට හිතේ නිකන් හරිම ස්ලෝ, එහෙම නැත්නම් ඔයාට හිතේ නිකන් මේ ඔයාට හරියන මාසයක් නෙමෙයි වගේ දෙයක් ඔයාට හිතේ. නිකන් මේ මාසේ එනර්ජි එක ගොඩක් අවුල් කියලා හිතේ. ඒ වගේ දේවල් ඔයාට හිතෙන්න ගනි ජූලි මාසෙදි කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ගොඩක්ම අපි කියමු ගොඩක් කට්ටිය ඔයගොල්ලෝ ප්‍රෙග්නන්සි එකක් බලාපොරොත්තු වෙන හිටියනම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ කන්සීව් වෙන්න බලාගෙන හිටියනම් ඔගලන්ට ගොඩක් ලකි මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්නේ. ඉතින් ජූලි මාසේ ගොඩන්ට මේ දේවල් වලට ට්‍රයි කරන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉතින් ඒ වගේ දේවල් එක්ස්පෙක්ට් කරන්නේ නැති කට්ටියත් පරිස්සම් වෙන්න. මොකද ඔගලන්ගේ ෆර්ටිලිටි එක ගොඩක් වැඩි. ඉතින් ඔගලන්ට ප්‍රෙග්නන්සි එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මාසෙදී. ඉතින් ඒක නිසා පරිස්සම් වෙන්න ඕන අය පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න නැතුව ඔගලන්ට කැමති අය ඉන්න අයට ඔගලන්ට ගොඩක් හොඳයි කියලා ඉතින් කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔගලන්ට ගොඩක් ඔයාලගේ අම්මත් එක්ක, එහෙම නැත්නම් ඔයාලගේ අම්මා, එහෙම නැත්නම් ඔයාගේ කවුරු හරි අම්මා වගේම ඉන්න ඔයාගේ වැඩිහිටියෙක් සමහර ඔයාගේ අක්කා වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් එහෙම කෙනෙක්ට උදව්වක් කරන්න
ඒ වගේ මේ කෙනෙක් එක්ක ගොඩක් වෙලා කාලය ගත කරන්න එහෙම නැත්නම් ටයිම් ස්පෙන්ඩ් කරන්න ඔයාලට චාන්ස් එකක් හම්බෙනවා මේ මාසෙදී කියලා කියන්න ඕනේ එහෙම නැත්නම් මේ ජූලි මාසෙදී කියලා කියන්න ඕනේ. ඉතින් ජෙනරලි ඔයාගේ එනර්ජි එක අපි බැලුවා. ඉතින් ඒ වගේම අපි බලමු ඔයාගේ ආදරය සම්බන්ධ ඔයාගේ මාසෙ කොහොමද කියලා. ඉතින් ආදරය ගැන බැලුවොත් ආදරේ එහෙම නැත්නම් අපි කියමු වාගේ විවාහ ජීවිතය ගැන බැලුවොත් ඉතින් වාගේ වචන පොඩ්ඩක් ෂාප් වෙයි මේ මාසෙදී. ඔයාගේ වචන නිසා අනෙක් එක්කෙනාට හර්ට් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පරිස්සම් වෙන්න, වචන පරිස්සම් කරගන්න, කට පරිස්සම් කරගන්න, හැම වචනයක්ම දෙපාරක් හිතලා කතා කරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔයා ආදරය කරන කෙනාට ඉමෝෂනලි හෙල්ප් එකක් ඕනේ වෙනවා. ඉමෝෂනලි සමහර අයට සමහර අයට මොකක් හරි දෙයක් ඔයාගෙන් උදව්වක්, මොකක් හරිම සල්ලි වෙන්න පුළුවන්, මොනවා හරිම දෙයක් ඔයාට ඔයාගේ ආදරය කරන කෙනාට උදව්වක් දෙන්න වෙනවා. ඉතින් ඒක ඉමෝෂනලි වෙන්නත් පුළුවන් කියලා කියන්න ඕනේ. ඉතින් අපි කියමු ආදරය කරන කෙනා අඬනවා නම්, එහෙම නැත්නම් එයා දුකෙන් ඉන්නවා නම්, ඔයා කරන වචනයක් ගොඩක්, ඔයා කතා කරන වචනයක් එයාට ගොඩක් ඒක හෙල්ප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා නිකන් කිව්වත් ඇති, මම ඔයාට උදව්වක් කරන්නද, මම ඔයාට මොන හරි ඔයාට මගෙන් උදව්වක් වෙන්න ඕනේද, මගෙන් මොන හරි දෙයක් ඔයාට වෙන්න දෙයක් තියෙනවද, ඒ වචනයත් ගොඩක් වෙලාවට එයාට ඒක ගොඩක් ලොකු හයියක් වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේ ලොකු එනර්ජ ඔයාලගේ කනෙක්ෂන් එක වැඩි කරගන්න පුළුවන් විදිහේ දෙයක් ඒ වගේ දෙයකින් කරගන්න පුළුවන්. කියන්නේ මේ පොඩි උදව්වකින්, චූටි දෙයකින්, චූටි වචනකින්, චූටි පොඩි කරන උදව්වකින්, පොඩි දෙන තෑග්ගකින් වෙන්න පුළුවන් ඒක කනෙක්ෂන් එක වැඩි දියුණු වෙන්න පුළුවන් කියන කියනවලු. දැන් ඔයාලා එහෙම ප්ලෑන් කරන ඉන්නව නම් ඔයාලගේ ආදරය තව වැඩි කරගන්න, ආදරේ ඇති කරගන්න, ගොඩක් ආදරේ ගොඩක් වැඩිපුර ආදරේ ඇති කරගන්න ඉතින් ඉන්නව නම් ඒ දේවල් කරන්න කියලා කියනවලු. මොකද ඔයාගේ එනර්ජි ගොඩක් වැඩි නිසා ආදරේදී විශේෂයෙන් මතක තියාගන්න වචන පාවිච්චි කරද්දී මත ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාගේ ගෑනු ළමයා, ඔයා පිරිමි ළමයෙක් නම් ඔයාගේ ගෑනු ළමයාට විශේෂයෙන් ගොඩක් රෙස්පෙක්ට්ෆුලි කතා කරන්න, රෙස්පෙක්ට් එක තියන්න, රෙස්පෙක්ට් එක දෙන්න අවශ්‍ය තැන්වල එයා ගැන ගොඩක් වර්ණනා කරන්න. මොකද ඒකෙන් එයාගේ එකක් තමයි එයාගේ අනික් අයට එයා ගැන තියෙන ඉමේජ් එක ගොඩක් වැඩි වෙනවා. අපි කියමු ඔයා පිරිමි ළමයෙක් වෙලා ඔයාගේ ගෙදර අයට එයා ගැන කියනවා නම් එයා ගැන හොඳ කියන්න, එයා මොන වගේ හොඳ කෙනෙක්ද කියලා කියන්න. මොකද අනික් අයට ගොඩක් එයා ගැන තියෙන ඉමේජ් එක හොඳ වෙනවා. ඒ වගේම ගෑනු ළමයින්ට ඕගොල්ලොන්ගේ රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඕනට වඩා කියවන්න යන්න එපා, ඕනවට වඩා නිකන් පස්සෙන් යන්න හදන්න එපා. ආදරය කරන දේවල් වලදී නිකන් ඕනවට වඩා ඉමෝෂනල් වෙන්න යන්නත් එපා කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාගේ රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න කියලා කියන්න ඕනේ. ඉතින් දුර ඉන්න අය, ඒ කියන්නේ ඕගොල්ලන් ආදරය කරන කෙනා ඉන්නේ, ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ අපි කියමු ඔයගොල්ලන්ගේ ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ඉන්නේ ඔයාගෙන් ටිකක් දුර නම්, අපි කියමු ටිකක් එක්කෝ ඔයා ඉන්න රටේ නෙමෙයි, එහෙම නැත්නම් එයාලා ඉන්නේ ටිකක් ඔයාට වඩා දුර සිටි එක්ක, එහෙම නැත්නම් දුර පළාතක, එහෙම කෙනෙක් නම් ඉතින් ඔයගොල්ලන්ගේ ආදරය වැඩි දියුණු වෙනවා කතාවෙන්, එහෙම නැත්නම් කමියුනිකේෂන් වලින්. ඉතින් ඒ ටික හොඳට මතක තියාගන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාගේ කරියර්, බිස්නස්, මනී කියන දේවල් වලදී ඔයාගේ මෙසේජස් බලමු මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඔව්, මොකක් හෝ දෙයක් ඔයා ගැන, අපි කියමු ඔයා බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්, ඔයා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, ඔයා ගැන කවුරු හරි කතාවක් හදන්න ඉඩ තියෙනවා, කතාවක් හදන්න, එහෙම නැත්නම් ඔයා ගැන කවුරු හරි වැරදි දෙයක් හිතන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ගැන පරිස්සම් වෙන්න කියලා කියන්න ඕනේ. ඕනාට වඩා ඕනම කෙනෙක්ව විශ්වාස කරන්න යන්න එපා. හැම වෙලාවෙම බැලන්ස් එකේ තියාගෙන යන්න ඔයාගේ විශ්වාසය කියන එක. ඕනාට වඩා විශ්වාස කරන්න කොහොමත්ම යන්න එපා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි බිස්නස් කරන අයට ගොඩක් හොඳ ඔපර්චුනිටීස් ඉස්සරහා කාලේ එනවා, මේ කාලේ නෙමෙයි, ඕගොල්ලන්ට ඉස්සරහා කාලේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ගොඩක් ඔයාලගේ ඉස්සරහා ගැන ඉඳලා මේ මාසේ ගොඩක් වැඩ කරන්න වෙයි, සල්ලි හොයන්න කරන දේවල් ගොඩක් ඕගොල්ලන්ට මහන්සි වෙලා කරන්න වෙයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ දේවල් එහෙම කරොත් ඕගොල්ලන්ට සල්ලි අනිවාර්යෙන් අඩුවක් වෙන්නේ නැහැ, ඔයාගේ බිස්නස් අඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඉතින් ගොඩක් ඉස්සරහා ගැන, කියන්නේ අපි කියමු දැන් ඔයා වැඩ කරන්න ඕනේ මේ අද හෙට කියන දේ ගැන විතර නෙමෙයි, තව මාස දෙක තුනක් ඉස්සරහට මම කොහොමද සල්ලි ඉතුරු කරන්නේ, ඉස්සරහට මම මොනවද කරන්නේ, ඉස්සරහට මම මොන වගේ දේවල්ද මගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියන දේවල් හිතලා තමයි ඔයා වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට කරොත් ඔයාට ගොඩක් සක්සස්ෆුල් වෙයි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි
එඩියුකේෂන් ඉගෙන ගන්න අයගේ ෆෝකස් එක පොඩ්ඩක් එහෙමේ යන්න ඉඩ තියෙනවා. ඔගොල්ලන්ගේ හිත නිකන් හැම දේ ගැනම හිතන්න ගන්නවා. ඉතින් ඒක නිසා ඕනවට වඩා අනිත් දේවල් ගැන ෆෝකස් කරනවට වඩා තමන්ගේ වැදගත් දේවල් ගැන විතරක් ෆෝකස් කරන්න කියලා කියන්න ඕනේ. මොකද විශේෂයෙන් වාට මේ ඉගෙන ගන්න අයට කියන්න ඕනේ, ඔගොල්ලන්ට නිතර මේ ඕගොල්ලන්ගේ ඔයාලව දාලා ගිය අය සමහරට ජීවිතේ නැති වෙච්ච අය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාව දාලා ගිය ඕනම කෙනෙක් කවුරු හරි කෙනෙක් ගැන ඔයාට නිතර හිතෙන්න ගන්න මේකක් තියෙනවා. යාළුවෙක් වෙන්න පුළුවන්, ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කියමු ජීවිතේ නැති වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් අපි කියමු සමහරට ඔයාගේ පෙට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙච්චි ඒ වගේ කෙනෙක් නිසා ඔයාට දුකක් ඇති වෙන්න, ඒ වගේ කෙනෙකු මතක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මොන දේ වුණත් ඔයාගේ එඩියුකේෂන් වැඩ ටික හරියට කරගෙන යන්න කියලා කියන්න ඕනේ. ඉතින් ආයෙත් ඔයාගේ අපි කියමු අපි නිකන් ඕවරෝල් රීඩින් එක බැලුවොත් ඔයාට කියන්න ඕනේ ඔයා ගොඩක් හයිලයිට් වෙන මාසයක් වෙයි මේක. හයිලයිට් වෙනවා කියන්නේ එකක් තමයි ඔයාගේ ෆිසිකල් බොඩි එක, අනිත් එක තමයි ඔයාගේ ඉන බොඩි එක. ඔයාව ගොඩක් හොඳ තැනකට අරන් යනවා. ඉන බොඩි එක කිව්වහම පුළුවන් තරම් මෙඩිටේෂන් කරන්න, ඔයා කරන ප්‍රේයර්ස් කරන්න, ඔයා කරන රිචුවල්ස් කරන්න, දෙවියෝ වඳින අය දෙවියෝ වඳින්න, යුනිවර්ස් එක බිලීව් කරන අය ඒ දේවල් කරන්න, ඔය ලා ඔෆ් අට්‍රැක්ෂන් වගේ දේවල් පටන් ගන්න ඉන්න අය දිගටම කරගෙන යන්න. මොකද ඔයාගේ ඉන බොඩි එක ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම තමයි අවුට බොඩි එකත් ස්ට්‍රොන්ග් වෙනවා කියලා කියන්න ඕනේ. මොකද අපි කියමු ආ වර්කවුට් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් අපි කියමු ආ මොන හරි ඩයට් එකක් කරනවා නම්, ඩයට් ප්ලෑන් එකක් කියනවා නම්, ඒකේ රිසල්ට් එකක් අනිවාර්යෙන් ඔයාට ජූලයි මාසෙදී දැනගන්න පුළුවන් වෙනවා, දැක ගන්න පුළුවන් වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ දෙකෙන්ම ඔයා ඉන අවුට බොඩි දෙකෙන්ම බොඩිස් දෙකෙන්ම ඔයා ඉම්ප්‍රූව් වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් මේ මාසේ අන්න ඒ වගේ එනර්ජි එකක් තියෙන ඉතින් මේත් එක්කම කියන්න ඕනේ ඔයාට තියෙන ප්‍රශ්න කරදර වලට අනිවාර්යෙන් ඔයාට ගොඩාක් හොඳයි රෝස් ක්වාට්ස් ඇන් මූන් ස්ටෝන්. මේ ස්ටෝන්ස් ගොඩක් හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට ඒ ස්ටෝන්ස් අපේ ස්ටෝ එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රී ඇගට් වලට 10% ඩිස්කවුන්ට් එකක් යනවා කියලා කියන්න ඕනේ. ට්‍රී ඇගට් කියන්නේ ගොඩක් වාසනාවන්ත ස්ටෝන් එකක්, වාසනාව ගෙනන ස්ටෝන් එකක්. ඔයගොල්ලන්ට අපේ ස්ටෝ එකෙන් ජූලි මාසේ 1, 2, 3 කියන දවස් තුනේ 10% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලාත් කියන්න ඕනේ. අපේ අනෙක් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න, තාරා රීඩ්ස් යූ විතින්. ඒකත් එක්කම මං ගිහිල්ලා එන්නම්, ආයෙ රීඩින් එකකින් අපි හම්බෙමු. පාල් නම්බර් 2 ඔයාගේ රීඩින් එක බලන්න යන්න. ඉතින් ඔයාගේ ජූලයි මාසේ මොන වගේද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ට්‍රී ඇගට් වලට 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා අපේ ස්ටෝ එකේ. ඔයගලන්ට ඒක ගන්න පුළුවන් මේ ජූලි මාසේ 1, 2, 3 කියන දවස් තුනේ කෑෂ් ඔන් ඩෙලිවරි වලින්ම ගෙදරට ගෙන ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයගලන්ට ඔයාලට කැමති ඕනම ක්‍රිස්ටල් එකක් ඔයාලගේ අවශ්‍යතාවය එක්ක ඕනම ක්‍රිස්ටල් එකක් අපේ ස්ටෝ එකේ තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔයාලගේ ආදරය වෙනුවෙන්, ඔයාගේ බිස්නස් වෙනුවෙන් වෙන්න පුළුවන්, ඔයාගේ මැරේජ් එක වෙනුවෙන් වෙන්න පුළුවන්, ඕනම දෙයක වෙනුවෙන් ඔයගලන්ට අපේ ස්ටෝ එකෙන් ගෙන ගන්න පුළුවන් ක්‍රිස්ටල්ස් කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි අපි ඕගලන්ට ලව් ඔයිල් එක ගෙනාවා. දැන් ලව් ඔයිල් ගොඩක් කට්ටිය එක ගත්තා. ඉතින් ඉස්සරහට අපි තව ලව් ඔයිල් කරනවා. දැන් ස්ටොක්ස් ඉවර වෙගෙන තමයි යන්නේ. ඉතින් ඉස්සරහට ඕගලන්ට ආය ලව් ඔයිල් ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අපි යන් රීඩින් එකට. ඔයගේ ජූලයි මාසේ මොන වගේද කියලා අපි ජෙනරලි බලමු ඉස්සල්ලා මොන වගේ එනර්ජි එකක්ද තියෙන්නේ කියලා. පාර නම්බර් 2 ඔව් ඔයාට ගොඩක් යාළුවොත් එක්ක කාලය ගත කරන්න පුළුවන්. යාළුවොත් එක්ක හරි වාගේ ළඟ ඉන්න අය එක්ක, කවුරු හරි ෆැමිලි එකේ ඉන්න අය වෙන්න පුළුවන්, කවුරු හරි එක්ක කාලය ගත කරන්න පුළුවන්. ඔයාට හොඳ සතුටින් ඉන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක. යාළුකම් වැඩි දියුණු වෙනවා. යාළුකම් ඔයාලට යාළුවොත් එක්ක කොහරි ගමනක් යන්න පුළුවන්. මොකක් හරි ඒ වගේ එනර්ජි එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට කාලයක් තිස්සේ හිතේ තියෙන දෙයක්, ඔයාගේ මොනවා හරි පොඩි දෙයක් වුණත් හරි මොකක් හරි ඒ දෙයක් ඔයාගේ හිතේ තියෙන දෙයක් ඉෂ්ට වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්න ඕනේ ජූලි මාසෙදී. ඒ වගේම තමයි ඔයා කරන කියන හැම දෙයක්ම ජූලි මාසේ ඔයා කතා කරන්න ඕනේ ගොඩක් පරිස්සමෙන්. කතා කරන්න ඕනේ කියන්නේ මේක මේ මිනිස්සුත් එක්ක කතා කරන ගයක් ගැන නෙමෙයි මම කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් හිතන දේ, ඔයාගේ කටින් පිට වෙන වචන, ඔයා හිතන දේ ගැන හොඳට හිතලා බලලා කරන්න ඕන දෙයක් තමයි. මොකද ඔයා හිතන දේ මැනිෆෙස්ට් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න, නෙගටිව් දේවල් හිතන්න යන්න එපා ජූලි මාසේ. ඉතින් ගොඩක්
ගොඩක් එනර්ජි එක හයිතියාගන්න වයිබ්ස් අයිතියාගන්න වයිබ්‍රේෂන් එක වැඩි කරලා තියාගන්න. ඒවගේම සබ්ලිමිනල්ස් ෆ්‍රීක්වන්සිස් මේ ක්‍රිස්ටල් යස් කරන එක ගොඩක් හොඳයි ඔගලන්ට. මොකද ඔයාට මේ ජුලයි මාසේ ඔයා හිතන දේවල් මැනිෆෙස් කරන්න පුළුවන් කාලයක් වෙන නිසා ඒ දේවල් දිගටම ප්‍රැක්ටිස් කරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මොකක් හරි පොඩි හරි තුවාලයක් වෙන්න ඉඩ තියෙනවා, පොඩි හරි තුවාලයක් ඉතින් පරිස්සම් වෙන්න කියලත් මතක් කරන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ පළවෙනියෙන් ඕගොල්ලන්ට ඔයාලා මොකක් හරි නරක දෙයක් මම කිව්වහම ඒක මැනිෆෙස්ට් කරන්න හදන්න එපා. හැබැයි ඒකෙන් බේරෙන විදිය තේරුම් ගන්න ඕනේ. ඉතින් හැම වෙලාවෙම මට නරකක් මං වාට නරකක් කිව්වා කියලා නරක දේ වෙනවා 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 කියලා හිතන්න යන්න එපා. ඒකෙන් ගැලවෙන විදිය තමයි හිතන්න ඕනේ. මොකද මේ දේවල් අපි කරන්නේ, මේ දේවල් අපි බලන්නේ නරක දේවල් වෙන්න කියලා දැනගෙන වෙන එක ගැන නෙමෙයි. අපි දැනගන්නේ ඒවා කලින් ඒවෙන් බේරෙන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට බලමු ඔයාගේ ආදරේ එහෙම නැත්නම් ඔයාගේ පවර් ජීවිතයේ ෆැමිලි ලයිෆ් එක ලව් කියන දේ ගැන ඔයාගේ ජූලි මාසෙදී මොන වගේ දේවල් තියෙයිද කියලා. ඉතින් සෙක්ෂුවල් එනර්ජි ගොඩක් වැඩි, සෙක්ෂුවල් එනර්ජි එක සෙක්ෂුවල් ඩිසයර්ස් ගොඩක් වැඩි වෙනවා. ගොඩක් ඔයගොල්ලෝ සෙක්ෂුවල් ලයිෆ් එකක දැන්ටත් ඉන්නවනම්, ඔයගොල්ලන්ගේ මැරේජ් එක දැන්ට ඉන්නවනම් ඔයගොල්ලන්ගේ සෙක්ස් ලයිෆ් එක ගොඩක් ස්පයිස් අප් කරගන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. ඉතින් සෙක්ෂුවලි ගොඩක් දේවල් ඉන්ට්‍රෙස්ටිං වෙයි, ඔයගොල්ලෝට ගොඩක් සෙක්ෂුවල් ෆීලිංස් ඇති වෙයි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි සෙක්ෂුවලි ඔයාගේ පාට්නව ඔයා සමාජ ඔයාගේ බැඳලා නැති වෙන්න පුළුවන්, බැඳලා ඉන්නවා වෙන්න පුළුවන්. සෙක්ෂුවලි ඔයාගේ පාට්නව ගොඩක් සැටිස්ෆයි කරන්න පුළුවන් මාසයක් මේක. අපි කියමු ඔයාට ගොඩක් එයාට ලං වෙන්න පුළුවන් මේ සෙක්ස් කියන දේදී. ඉතින් මම දන්නවා ඔගොල්ලෝ ගෑන් ළමයි පිරිමි ළමයි, මම දන්නේ ඔයගොල්ලෝ කොහොමද මේ ගැන හිතන්නේ කියලා. බට් ඐ වොන්ට් බී ඕපන් විත් දිස් තින්ග්. මේක තවදුරටත් මේක මේ ලොකු දෙයක් නෙමෙයි. මම දන්නේ ඒක අනිකා හිතන විදිය කොහොමද කියලා. බට් මම හිතන විදියට මේක මේ තව දුරටත් මේක ලොකු මේක මේ ලොකු එහෙම නැත්නම් මේ කතා කරන්න හොඳ නැති මාතෘකාවක් නෙමෙයි කියලා මම නම් හිතන්නේ. ඒුණාට ඕගොල්ලන්ට ඒක ඕගොල්ලෝ කැමති විදියට බාර ගන්න කියලා කියන්න ඕනේ. ඒුණාට ඕගොල්ලන්ට ආයෙ මතක් කරන්න ඕනේ සෙක්ෂුවලි ඕගොල්ලන්ගේ පාර්ට්නර්ව ගොඩක් සැටිස්ෆයි කරන්න පුළුවන් මාසයක් තමයි ජූලි මාසය කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ප්ලෑන්ස්, ඔගොල්ලන්ගේ බිස්නස් වෙන්න පුළුවන්, ඔයාගේ සල්ලි වෙන්න පුළුවන්, ඔයාගේ ජොබ් එක ගැන වෙන්න පුළුවන්, ඔයාට පොඩ්ඩක් ක්ලියර් නැති වෙයි ඔයා මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කියලා. ඉතින් හොඳට මතක තියාගන්න ඔගොල්ලෝ එහෙම ක්ලියර් නැති වෙන තැන්වලදී හැම වෙලාවෙම මෙඩිටේට් කරන්න, පොඩ්ඩක් ඔයා ඔය මයින්ඩ්ෆුල්නස් එක්සසයිසස් ඒ දේවල් කරන්න. ඒ දේවල් කරනකොට ඔය දේවල් ඔය වගේ අර ක්ලියර් නැති ගතිය සෑහෙන අඩුවේ කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ මැරේජ් එකක ඉන්න අය නම් ස්පෙෂලි ඕගොල්ලන්ගේ බෙඩ්රූම් එක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා කියන්න ඕනේ. I don't know, I'm hearing this as a psychic message. So මට එහෙම දෙයක් මට ඒ I don't know, I heard the name, heard the word bedroom. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ බෙඩ්රූම් එකේ තියෙන arrangement එක පොඩ්ඩක් වෙනස් කරන්න. අපි කියමු ඔයගොල්ලන්ගේ බෙඩ්රූම් එකට පුළුවන් නම් ඔය fresh දේවල්, ඒ කියන්නේ ඔය මොන හරි අර indoor plants හරි වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් දාන්න බෙඩ්රූම් එකට. එහෙම නැත්නම් ඔයාලගේ ඇඳ තියෙන මේක වෙනස් කරන්න, direction එක වෙනස් කරන්න, එහෙම දෙයක් පොඩ්ඩක් කරන්න, බෙඩ්රූම් එකට අප්ග්‍රේඩ් එකක් කරන්න. මොකද ඒකෙන් ඔයාලගේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මම හිතනවා ගොඩක් කට්ටියට බෙඩ්රූම් එකට මොන හරි ඔයගොල්ලෝ ගණී කියලා ජූලයි මාසේදී මොන හරි දෙයක් එක්කෝ අපි කියමු එක්ක මොන හරි කබඩ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොඩි වාස් එකක් වෙන්න පුළුවන්, මොන හරි එහෙම දෙයක් වෙන්න පුළුවන්, එහෙම මොන හරි වා ගණී. ඒ වගේම ඒකෙන් ඔයාගේ ගොඩක් ලයිෆ් එක ඉම්ප්‍රූව් වෙයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි බලමු ඔයාගේ බිස්නස්, එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ සල්ලි ඒ වගේ දේවල් ගැන. ඉතින් කියන්න ඕනේ සල්ලිත් මම අර කලින් කිව්වා වගේ ඔයාලට ගොඩක් මැනිෆෙස්ට් කරන්න පුළුවන් කාලයක් මේක. ඉතින් ඉස්සරහා ගැන හිතලා මම කියන්නේ දවස් දෙකක් ඉස්සරහාට ගෙන මේ මම කියන්නේ ඔයාට ප්ලෑන් එක, ඔයාගේ ලොง ටර්ම් ප්ලෑන් එක ගැන හිතලා වැඩ කරන්න. ඔයාට ඒ දේවල් ඔයා හිතන අපි කියමු ඔයාගේ ප්ලෑන් එක අවුරුදු 10යි, 10කින් ඔයා මෙන්න මේ තැන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයාට මේ මාසේ කරන මැනිෆෙස්ටේෂන් දේවල් වලින්, මැනිෆෙස්ටේෂන් මෙතඩ්ස් වලින් ඒක ඔයාට අවුරුදු 5කින් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ manifestations fast කරගන්න පුළුවන් මේ ජූලි මාසෙදී ඔයා මේ දේවල් හරියට කරොත් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන් මේ දේ සල්ලි ඔයාගේ ජොබ් එක, ඔයාගේ බිස්නස් වලට ගොඩක් වැදගත් වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම
ඔයා ඕනට වඩා ඕනට වඩා ඕනම දෙයක් ගැන වැඩි ඔළුවට දාගන්න එපා. ඔළුවට දාගත්තොත් ඔයාට පොඩ්ඩක් ඔළුව කැක්කුම් ස්ට්‍රෙස් වෙන ඩිප්‍රෙෂන් වෙන ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩක් නෝමල් එකේ හැම දෙයක් ගැනම හිතන්න, වැඩිපුර ලොකුවට ලොකුවට හිතන්න යන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ ඔයාට ඒක ඔළුවට වදයක් වෙන එක. ඉතින් ඒක නිසා වැඩිපුර ඒ දේවල් ගැන හිතන්න යන්න එපා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි පොඩ්ඩක් සමාලාවට අනික් අය කියන දේවල් ගැන අහන්න වෙයි. වාට ජොබ් එකේදී වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්, ඒ දේවල් වලදී අනික් අයට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කියලා කියන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි ඔයාට අනික් අයගේ එක්ස්පීරියන්ස් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ එක්ස්පීරියන්ස් විතරක් මදි ඔයාගේ ජීවිතේ ගොඩදා ගන්න, අනික් අයගේ දේවලුත් ඔයා අහන්න ඕනේ. ඒ අහනකොට ඔයාට දැනගන්න හම්බෙයි ඉස්සරහට මොනවද කරන්න ඕනේ, මොන වගේ දේවල්ද ඔයාට ජීවිතේ ලැබෙන්න ඕනේ කියන එක ගැන ක්ලියර් වෙන්න ඔයාට චාන්ස් එක අනිවාර්යෙන් තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම එඩියුකේෂන් ගැන කිව්වොත්, ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඉන්නවා නම්, මොන හරි එක්සාම්ස් කරන්න ඉන්නවා නම්, ඕගොල්ලන්ට ගොඩක් රිසෝර්සස් ඕනේ වෙනවා. ඕගොල්ලන්ගේ දැනට තියෙන දේවල් මදි. ඕගොල්ලන්ට කෙනෙක් තව ආයේ ටීචර්ස්ලා වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකෙන් වෙන්න පුළුවන්. තව දේවල් ඔයාලා ඉගෙන ගන්න දේවල් වලට තව දේවල් යොදා ගන්න ඕනේ. ඔයාලගේ පාඩම් වැඩ වැඩි කරගන්න, ඔයාලා විභාගයක් කරනවා නම් ඒ දේවල් වැඩි කරගන්න, ඒ දේවල් වලට අලුතෙන් රිසෝර්සස් ගන්න වෙයි. ඒ වගේම තමයි කියන්න ඕනේ ඕගොල්ලන්ට ගොඩාක් හොඳයි මේ ක්ලියර් කෝට්ස් කියන ස්ටෝන් එක, ගොඩක්ම හොඳයි. ඒ වගේම ට්‍රී ඇගට් ගොඩක් හොඳයි. ට්‍රී ඇගට් වලට නම් දැන් ස්ටෝර් එකේ ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා 10%. ඕගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරන්නත් ඕනේ. ඉතින් එඩියුකේෂන් ඉගෙන ගන්න අයට ගොඩක් හොඳ රිසල්ට්ස්, අපි කියමු ඕගොල්ලෝ විභාගයක් කරන්න ඉන්නවනම් ඒ දේවල් වලට හොඳ රිසල්ට්ස් ගන්න, හොඳ විදිහට ඕගොල්ලන්ගේ ඉගෙනීමේ කටයුතු කරගෙන යන්න පුළුවන් මාසයක් වෙයි මේ මාසේ කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි ඕවරෝල් එනර්ජි එක ගත්තොත් වාගේ ජූලයි මාසේදී ඔයාට අනිවාර්යෙන් ඔයාලා ටිකක් දුර ගමනක් යන්න වෙයි වාහනයක, ඔයාලා ට්‍රිප් එකක් හරි ටිකක් ඔයාලා ගමනක් යන්න වෙයි. ඒ ගමන ඔයාට ගොඩක් පීස්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාට හිතේ සමාලාවට ආය යන්න තිබ්බනම් හොඳයි. මම මේ ගමන් යනවා මදි, නැත්නම් මම මේ මෙහෙම ඉන්නවා එක, මම මෙහෙම නිකන් තනියෙන් හරි, නැත්නම් මම නිකන් ටයිම් වේස්ට් කරගෙන නිකන් ගෙදර ඉන්න එක නෙමෙයි මට හරියන්නේ. මම එළියට යන්න ඕනේ, මම පොඩක් කාලා බීලා ඉන්න ඕනේ එහෙම කියලා ඔයාලට හිතෙන්න ගනි. ඉතින් ඒක ගොඩක් හොඳයි කියලත් කියන්න ඕනේ, ඔයාගේ එනර්ජි එක වැඩි කරගන්න. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයගලන්ට ආලට ගැලපෙන ඕනම ස්ටෝන් එකක් අපේ ස්ටෝ එකේ තියෙනවා. ඔයගලන්ගේ ලග්නෙට, එහෙම නැත්නම් ඔයාගේ ඕන දේට, ඔයාගේ ආදරයට වෙන බ්ලොක්, සල්ලි වලට වෙන බ්ලොක්, ඒ දේවල් වලට ඕනම ක්‍රිස්ටල් එකක් අපේ ස්ටෝ එකේ තියෙනවා. ඔයගලන්ට ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි හරහා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගිහින් යන්නම්. ඔයගල හොඳින් සතුටින් ඉන්න. ඉතින් කාල නම්බර් 3 ඔයාගේ රීඩින් එක බලන්නයි අපි යන්නේ. ඉතින් පළවෙනියෙන් කියන්න ඕනේ, ඔන්න 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා ට්‍රී ඇගට් වලට ජූලි 1, 2, 3 කියන දවස් තුනේ. ට්‍රී ඇගට් කියන්නේ ගොඩක් වාසනාව ගේන ස්ටෝන් එකක්. ඔයගලයි ගෙදර තියාගන්න, බිස්නස් තන තියාගන්න ගොඩක් ලකී කියලා කියන්න ඕනේ. ඉතින් ඒක ඔයගලන්ට ගෙදරටම ගෙන ගන්න පුළුවන්, 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට ඕන කරන ඕනම ක්‍රිස්ටල් එකක්, ඔයාලට ගැළපෙන ක්‍රිස්ටල්ස් ආදරේ වෙනුවෙන්, සල්ලි වෙනුවෙන් ඕනම ක්‍රිස්ටල් එකක් අපේ ස්ටෝ එකේ තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් අඩුමුදලකට ගෙදරටම ගෙන ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් බලමු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා, මොන වගේද වාගේ ජූලි මාසේ කියලා බලන්න යන්නේ. ඉතින් ජෙනරලි මොන වගේද කියලා අපි බලමු. ඉතින් ඔන්න ඔයාව දාලා ගිය අයට ඔන්න පොඩ්ඩක් ඔයාව මතක් වෙනවා. ඔයාව දාලා ගිය අයට පොඩ්ඩක් මතක් වෙනවා. ඒ වගේම ඔයාටත් ඔයාව දාලා ගිය අයව ගොඩක් ඔයාට මතක් වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඔයාව දාලා ගිය අයකින් ගැන ආරංචියක් ලැබෙන්න. එහෙම නැත්නම් අපි කියමු ඒ කෙනා ඔයාට ගොයා නිකන් අහම්බෙන් දකින්න. එහෙම නැත්නම් ඒ කෙනාගේ මොකක් හරි සෝෂල් මීඩියා වලින් වෙන්න පුළුවන් එහෙම දෙයක් මොන හරි දකින්න ඔයාට චාන්ස් එකක් තියෙනවා. මේ පහුගිය කෙනෙක් ගැන මම මේ කියන්නේ. යාළුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආදරේ කරපු කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරිම කෙනෙක් ගැන මම මේ කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ටිකක් කලබල ගතියක් තියෙනවා, කේන්ති යන ගතියක් තියෙනවා ඔයාට මේ මාසෙදී. ඉතින් පොඩ්ඩක් ඒ කේන්තිය කන්ට්‍රෝල් කරගන්න, කලබල අඩු කරගන්න. මොකද ඔයා කලබල වුණා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඒ වගේම තමයි පොඩ්ඩක් අසනීප ගතිය ඇති වෙන්න, උණ හැදෙන්න, ඇගේ
ඒක රිදෙන දේවල් හදන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකත් පරිස්සම් වෙන්න. මොකද උනාට වඩා මහන්සි වෙන්න එපා, උනට ස්ට්‍රෙස් වෙන්න එපා. අර නැති වෙච්ච දේවල් ගැන හිතලා විශේෂයෙන් ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. මොකද ඒකෙන් ඔයාව තව ගොඩක් පස්සට අදින එක තමයි වෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න එක කරගන්න එපා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා කියලා ආයෙ කියන්න ඕනේ. ඉතින් අප බලමු ඔයාගේ ආදරේ නැත්තම් වගේ පවුල් ජීවිතයේ මොනවාගේද වගේ ජුලි මාසෙදී මොන වගේ දේවල්ද වෙන්න තියෙන්නේ කියලා. මොකක් හරි වගේ රිලේෂන්ෂිප් එක එහෙමතන් වගේ මැරේජ් එක දෙයක් නිසා ඔයාට මොකක් හරි තීරණයක් ගන්න එකක් එනවා, තීරණයක් ගන්න අවස්ථාවක් එනවා. එහෙමනම් මම හිතන්නේ ඔයගොල්ලෝ ඒ ගැන ඩිරෙක්ට් තීරණයක් ගනී කියලා. ඒ වගේම එහෙම තීරණ ගන්න යන්නත් එපා. ටිකක් ඉවසන්න, පුළුවන් තරම් ඉවසන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ආදරේ නොකරපු අයට, ආදරයක් නැති අයට ඔන්න ගොඩක් කට්ටිය ඔයා ගැන හිතාගෙන ඉන්නවා. ක්‍රෂර්ස් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි මොකක් හරි නිසා ඔයාට ඔයාට මොකක් හරි බොරුවක් කියාගන්න ගතියක් තියෙනවා. ඉතින් ඔයා ඔනස්ට් වෙන්න ඔයාගේ රිලේෂන්ෂිප් එකේදී, ඔයාගේ මැරේජ් එකේදී. ඒ වගේම තමයි එයාටත් කියන්න, ඔයාට ඇත්තම කියන්න කියලා. පොඩ්ඩක් ඔයාලා ඕපන්ලි හිතන්න ඕන දෙයක් තමයි මේක. ඕනට වඩා ඔයගොල්ලෝ හිර කරන්න ගියාන් පස්සේ ඒ දේ වගේ ප්‍රශ්න එනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒ විදිහට හොඳින් හිටියොත් ඔයාලව කාටවත් නවත්තන්න බෑ. ඕගොල්ලන්ට ගොඩාක් හොඳින් ඉන්න පුළුවන්. ඔයා ගෑන් ළමෙක් වෙන්න පුළුවන්, එම්බ්‍රීම් ළමෙක් වෙන්න පුළුවන්. ඔයා බැඳලා වෙන්න පුළුවන්, බැඳලා නැතුව වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඒ වගේම සිංගල් අයට ආදරය කරන්න අය හම් වෙනවා. එහෙම නැත්නම් ඔයාට දැනගන්න හම්බෙයි ඔයාගෙන ක්‍රෂර්ස් තියෙනවා කියලා අනික් අයට. ඉතින් අපි බලමු ඔයාගේ සල්ලි තත්ත්වය, එහෙම නැත්නම් ඔයාගේ ජොබ් එක, එහෙම නැත්නම් ඔයාගේ අනාගතේ මොන වගේද ඒ පැත්තෙන් කියලා. ඉතින් ඒක බැලුවම ඔයාට ජුලි මාසේ ගොඩක් මහන්සියලා වැඩ කරන්න වෙන කාලයක්. හැබැයි ඔයා මහන්සි වෙලා වැඩ කරන්න වෙන්නේ ඔයාව හයිලයිට් වෙන එක, ඔයාගේ වටේ ඉන්න අයට ඒක දරා ගන්න අමාරුයි කියලා කියන්න ඕනේ. ඉතින් වැඩිපුර කැමැත්තක් නැහැ කවුරුත්. ඔයා හොඳට සල්ලි හම්බ කරනවට, ඔයා හොඳට දේවල් මහන්සියලා වැඩ කරනවට ඒකට ගොඩක් අටි ඊර්ෂ්‍යායි කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ වෘශ්චික ලග්න අය නම් ගොඩක් මේ රීඩින් එක විශේෂයි කියලත් කියන්න ඕනේ. ඒ වෘශ්චික ලග්න නම් අනිවාර්යෙන් පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න කියලත් කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ බිස්නස් එකේ නැත්තම් ඔයාගේ සල්ලි වලදී ඔයාට පොඩ්ඩක් ගොඩක් වෙලාවට සල්ලි වලදී මම හිතන්නේ සල්ලි පොඩ්ඩක් ඔයාට හිර වෙන ගතියක් තියෙනවා. ඒම ඉර කරගන්න එපා. සල්ලි කියන දේ ඔයා හරිම රෙස්පෙක්ට් එකෙන් ඔයා ඒ දේවල් පාවිච්චි කරන්න. එමුණුත් ඔයාට ඒ වගේ ප්‍රශ්න එන එකක් නැහැ. සල්ලි කියන දෙයට ගොඩක් රෙස්පෙක්ට් එක දෙන්න, ගොඩක් ඒකට ගෞරව කරන්න. ඒ වගේම තමයි ඔයා කරන බිස්නස් එක, එහෙම නැත්නම් ජොබ් එක හරියට කරගෙන යන්න. එමුණුත් ඔයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම එඩියුකේෂන්, එහෙම නැත්නම් අපි කියමු විභාග තියෙන අය, එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉගෙන ගන්න අයත් නම් ඕගොල්ලන්ට, ඕගොල්ලන්ට ඔන්න පොඩ්ඩක් ඔයාලා ඕගොල්ලෝ යන ට්‍රැක් එකෙන් පොඩ්ඩක් එළියට පයින් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට ඉගෙන ගන්නකොට වෙන කෙනෙක් ආදරය කරන්න හම්බෙන්න, අන්න ඒ වගේ දේවල් නිසා ඔයා පොඩ්ඩක් ට්‍රැක් එකෙන් එළියට පයින් ගතියක් තියෙනවා. ඉතින් ඔයා කරන දේවල් ගැන ඔයා ෆෝකස් කරගෙන යන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඕනට වඩා ඕනම දෙයක් ගැන හිතන්න එපා කියලා කියන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ආගේ නිකන් ඕවරෝල් රීඩින් එක මොන වගේද කියලා. ඕවරෝල් රීඩින් එක ගත්තොත් ඔයාට ගොඩක් සල්ලි හම්බ කරන පැත්තක් තමයි තියෙන්නේ. ජූලි මාසේ ගොඩක් මහන්සියලා වැඩ කරන තරමට ඔයා හිතාගන්නවත් නැති විදිහේ ඔයාට බෙනිෆිට්ස් ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ හොඳ කාලයක් තමයි ඔයාගේ ජූලි මාසේ කියන්නේ. ඉතින් ඒ වුණාට ඔයා හිතාගන්න ඔයා කරන දේවල් ඔයා හරියටම කරනවා, හරියට වෙලාවට කරනවා, හරියට ඒ වැඩ ඉවර කරනවා කියන එක හිතාගන්න. නැත්තම් ඔයා පොඩ්ඩක් අර ට්‍රැක් එකෙන් එළියට පයින් ඉඩ තියෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ට්‍රී අගට් කියන ලකි ස්ටෝන් එකට ඔයාට පුළුවන් 10% ඩිස්කවුන්ට් එක ගන්න ජූලයි 1, 2, 3 කියන තුන දවස් තුනේදී. ඒ වගේම ස්ටෝන්ස් වලින් ඔයාලට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රී එකට විතරක් නෙමෙයි, අනික් ස්ටෝන්ස් උත් තියෙනවා. ඔයගොල්ලන්ට ඔයාලගේ ආදරය වෙනුවෙන්, ඔයාලගේ ලයිෆ් එක වෙනුවෙන්, ලෙඩ රෝග වෙනුවෙන් ඕනම දෙයකට ගැලපෙන ක්‍රිස්ටල්ස් අපි ගාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලට කරන් තියෙන ස්ටෝරි එකට මෙසේජ් එකක් දාන එක, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම
අනිවාරෙන් වාලගේ යාලුත් එක ෂයා කරන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අපි ගිහින් එන්නම්, ඔගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. කොහමද හැමෝටම, ඉතින් පාල් නම්බර් 4 රීඩින් එක බලන්න තමයි අපි ආවේ. මොන වගේද වාගේ පාල් නම්බර් 4 රීඩින් එක, එහෙම නැත්නම් වාගේ ජූලි මාසේ මොන වගේද කියලා බලන්නයි යන්නේ. ඉතින් මතක් කරන්න ඕන, ට්‍රී ඇගට් වලට 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ට්‍රී ඇගට් කියන්නේ ගොඩක් මාස ගමන්ත ස්ටෝන් එකක්. ඕගොල්ලන්ට ගෙදර තියාගන්න ගොඩක් ලකි. ඉතින් ඒ දේ ඔයාට ගන්න පුළුවන් අපේ ස්ටෝ එකෙන් 10% ඩිස්කවුන්ට් එකට ජූලි 1, 2, 3 කියන දවස් තුනේ. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරි හරහා වුණත් ඕගොල්ලන්ට ඔයාලගේ ගෙදරටම ගෙන ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ රීඩින් එක බලමු, ඔයාගේ ඕවරෝල් එනර්ජි එක, ජෙනරලි ඔයාගේ එනර්ජි එක කොහොමද කියලා. ජෙනරලි එනර්ජි එක බැලුවොත් ඔයාට කොහේ හරි දුරකට කොහේ හරි ගමනක් යන්න නම් අනිවාර්යෙන් තියෙනවා, ටිකක් දුර ගමනක් අනිවාර්යෙන් යන්න තියෙනවා. ඒ වගේම තමා ඔයාට ඔයාගේ ෆැමිලි එක ඉන්නවා නම්, ඔයා ගෙදර ඉන්නවා නම්, ඒගොල්ලන්ගෙන් හිතන්නේවත් නැති විදිහේ ඔයාට ඉමෝෂනල් හෙල්ප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගොඩක් ක්ලෝස්ලි ඉන්න කෙනෙක් ඔයාගෙන් අපි කියමු ඔයාට මොන හරි දෙයක් දෙන්න, ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට අනිවාර්යෙන් කොහේ හරි ගමනක් ගන්න චාන්ස් එකක් ලැබෙයි කියලත් කියන්න ඕන. ඒ වගේම තමයි ජෙනරලි ගත්තොත් ඔයා ඕනාට වඩා අනවශ්‍ය කනෙක්ෂන්ස් වලට නිකන් හිත ඇදගෙන ඉන්නවා කියලත් කියන්න ඕනේ. ඉතින් ඒ දේවල් නතර කරලා දාන්න කියලත් කියන්න ඕනේ. ඉතින් ඕනාට වඩා නොගැලපෙන කනෙක්ෂන්ස් වලට එක වැඩිපුර මුකුත් තියාගන්න එපා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි බලමු ඔයාගේ ආදරේ, එහෙම නැත්නම් ඔයාගේ ෆැමිලි ලයිෆ් එක මොන වගේද ජූලි මාසෙදී කියලා. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මම මතන මේක කලින් ෆයිල් එකේ හරි උනා කිව්වා මම. ඕගොල්ලන්ට ප්‍රෙග්නන්සි එකක් බලාපොරොත්තු වෙනවා නම්, කන්සීව් වෙන බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් ඔන්න ඕගොල්ලන්ට ලකි මාසයක් ඒ වගේ දේවල් වලට කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔගොල්ලෝ ගෑනු ළමයි නම් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න කියලා කියන්න ඕනේ. ඔගොල්ලෝ බඳලා නැති අය නම් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි අලුතෙන් ආදරේවල් පටන් ගන්න, ආදරේවා පටන් ගන්න, ආදරේ කරන්න කෙනෙක් වා ගන්න, ඒ වගේ දේවල් වලට I don't know, I really see that some of you are downloading dating apps. Yes. සමහර කට්ටිය ඔයගොල්ලන්ට dating apps ඇති, එහෙම නැත්නම් dating apps download කරගනි. සිංගල් අය, සිංගල් නැති අය වෙන්නත් පුළුවන්. ඉතින් ජූලි මාසෙදී ඔයගොල්ලෝ ගොඩක් ආදරය කියන දේ ගැන පොඩ්ඩක් ඕනට වඩා අවධානයක් දෙයි. එහෙම නැත්නම් ගෑනු ළමයි, පිරිමි ළමයි, පිරිමි ළමයි ගෑනු ළමයි කියන දෙගොල්ලන්ට ගොඩක් ඇට්‍රැක්ෂන් එක වැඩි නිසා ඕගොල්ලෝ ඕනට වඩා ඒ දේවල් ගැන හොයන්න බලන්න ගනී කියලාත් කියන්න ඕනේ. ඉතින් අලුතෙන් ආදර කතා පටන් ගනී ගොඩක් වෙලාවට ජූලි මාසෙදී ගොඩක් අයගේ. ඒ වගේම ගොඩක් කට්ටිය ඔය ආදරය ගැන ගොඩක් පස්සෙන් ගිහිල්ලා ඒ දේවල් වාට අපි කියමු ඔයගොල්ලෝ ටොක්සික් රිලේෂන්ෂිප්ස් වල ඉන්න අය නම් ඔයගොල්ලන්ට හිතෙයි මේට වඩා මට හොඳ ආදරයක් හම්බේ, මේ කෙනාට වඩා මට ආදරය කරන්න පුළුවන් කෙනෙක් හම්බේ. අන්න ඒ වගේ ගොඩක් ඔයා ඔප්ටිමිස්ටික් වෙනවා කියලත් කියන්න ඕනේ. ගොඩක්ම ඔයා ඉස්සරහ ගැන හිතලා වැඩ කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් අද හෙට ගැන ඉඳලා වැඩ කරන්න එපා, ඉස්සරහා ගැන ඉඳලා වැඩ කරන්න ඔයාගේ ආදරේදිත් කියලා කියන්න ඕනේ. ඊළඟට අපි බලමු ඔයාගේ බිස්නස්, එහෙම නැත්නම් ඔයාගේ සල්ලි ඒ පැත්ත කොහොමද කියලා. ඔයාගේ සල්ලි බිස්නස් කියන දේවල් වලින් කියන්න ඕනේ ඔයාට ගොඩක් ඔයාට පොඩ්ඩක් ඔයා හරීම කලබල වෙයි වාගේ සල්ලි ගැන. ඔයා සල්ලි වියදම් කරන්න හදයිනි කරුණේ, ඔයා සල්ලි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න හදයි. ඒ දේවල් කරන්න එපා, හරි පරිස්සමින් සල්ලි තියාගන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මොකක් හරි ඔයා ටිකක් පෞගිය දවස් ටිකේදී මොන හරි දෙයකට ඔයා වියදම් කරලා තියෙනවා කියලාත් කියන්න ඕනේ. මොකක් හරි ඒ වගේ එනර්ජි එකක් තියෙනවා අනිවාර්යෙන්. ඒ වගේම තමා ඔයාට ඔයාගේ ඔයා බැඳපු කෙනෙක් නම්, ඔයා බැඳපු කෙනෙක් නම් ඔයාගේ පාට්නර් ඔයාට ගොඩක් හෙල්ප් කරයි. එහෙම නැත්නම් එයා කියන වචනයක් වුණත් ඔයාට ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙයි. ඉතින් හොඳට ඇහුම්කන් දෙන්න ඔයාගේ පාට්නර්ට මේ බිස්නස් ගැන, එහෙම නැත්නම් මේ ජොබ්ස් ගැන, ඒ දේවල් ගැන කතා කරද්දී කියලා මතක් කරන්න ඕනේ. ඉතින් සල්ලි ගැන කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ පොඩ්ඩක් සල්ලි වියදම් කරනවා වැඩි කියන එක කියන්න ඕනේ. ඕනකටත් වඩා වැඩි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම
ඒ වගේ මගේ එඩියුකේෂන් වලදී බැලුවොත් ඔයා පොඩ්ඩක් කම්මැලි ගතියක් තියෙනවා. ඔයා නිකන් මොකක් හරි වැඩිය අමාරුවක් හරි ඇදිලා කම්මැලි ගතියක් එනවා. ඒක ඇත්තටම ඔයා ක්‍රියේට් කරගන්න දෙයක් ඔළුවෙන්. ඉතින් ඒ දේවල් නවත්තලා හරියට ඔයාලගේ වැරදි කරගෙන ඉන්න කියලා මතක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පාඩම් කරන අය නම් ඒ දේවල් ගැන වැඩිපුර හිතන්නේ නැතුව ඕගලන්ට වෙන්න ඕන දේවල් ගැන විතරක් හිතලා වැඩ කරන්න. කොච්චර බය වුණත් කොච්චර ඕගොල්ලෝ කොච්චර අපි කියමු කොච්චර ඕගලන්ට පාළු හිතුණත් ඒව ගැන එච්චරම ලොකුවට හිතන්න යන්න එපා. හිතුවට කමක් නැහැ ගානකට කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අපේ අනික් රීඩින්ග්ස් බලන්න. ඒ වගේම ට්‍රී ඇගට් 12 ඩිස්කවුන්ට් එකක් යනවා ජූලි 1, 2, 3 කියන දවස් තුනකින්. ට්‍රී ඇගට් කියන්නේ ගොඩක් වාසනාවන්ත ස්ටෝන් එකක්. වාට ගෙදර තියාගන්න, ඔයාගේ සාලෙන් තියාගන්න, ඔයාගේ කාමරෙන් තියාගන්න ගොඩක්ම ලකි ස්ටෝන් එකක් තමයි ට්‍රී ඇගට් කියන්නේ. ඉතින් ඔයාලට ඒව අපේ ස්ටෝ එකෙන් ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි හරහා. ඉතින් ඒ වගේම අනික් ක්‍රිස්ටල්ස් උනත් ඔයාලට ගන්න පුළුවන්. ඕනම ක්‍රිස්ටල්ස් අපි ගාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම තමා මගේ අනිත් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ නම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න.